සුවසරිය ගිලන්රථ සේවාවේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සුවසරිය පදනම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පදනමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ දහස් ගණනක් සේවකයන් අතරින් තිදෙනෙකු පමණක් ගිලන්රථ සේවය පිළිබඳ පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවයි. සුවසරිය පදනමේ සභාපති දොමිද රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ සුවසරිය ගිලන්රථ සේවා වෙනුවෙන් 1500කට අධික කාර්ය මණ්ඩලයක් සේවය ලබා දෙන බවයි. පවතින COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍යංශ හා අත්වල් බැඳ ගැනීමෙන් තම සේවය සෞඛ්‍ය ආරක්ෂිතව සහ කාර්යක්ෂමව ඉටු කරන බවත් ඒ සඳහා සේවකයන්ට උපරිම සෞඛ්‍ය ආරක්ෂාව සලසා ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්. සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශවලට අනුව සේවකයන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලවලට අමතරව ආරක්ෂිත කණ්ණාඩි මුහුණු ආවරණ අත්වැසුම් සහ රබර් බූට් පවා ලබා දී ඇති බව සුවසරිය පදනම පෙන්වා දෙනවා. එසේම සුවසරිය පදනමේ ගිලන්රථ අබලන් සහ නියමිත තත්ත්වයේ නොමැති බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන්ද පැහැදිලි කරන එම පදනම පෙන්වා දෙන්නේ සිය ගිලන්රථ සියල්ලම ඉතා උසස් ක්‍රියාකාරී තත්ත්වයක පවතින බවයි. සිය ගිලන්රථ නවතැතීම සඳහා සෑම පොලිස් ස්ථානයකම වෙන්කල ස්ථානයක් පවත්වාගෙන යන බවත් ඇතම් අවස්ථාවල ගිලන්රථ විවිධ ස්ථානවල නැවැත්වීමට සිදු ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල ආවරණ කටයුතුවල පහසුව සඳහා බවත් සුවසිරිය පදනම අවධාරණය කරනවා. හදිසි අවස්ථාවන්වලදී ළඟාවීමේ කාලය අතින් ජාත්‍යන්තර මට්ටම හා සමව සිටීමට සුවසිරිය ගිලන්රථ සේවාවට මේ අනුව හැකි වී තිබෙන බවද එම පදනම පෙන්වා දෙනවා. මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සුවසරිය ගිලන්රථ සේවාව ඉදිරියේදී ජනතා සේවය වෙනුවෙන් වඩාත් සංවිධානාත්මකව කැපවීමට සූදානම් බවයි. මේ අතර සුවසරිය ගිලන්රථ සේවයේ සුශේෂී ජනතා කාර්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මම මේක දේශපාලනය කරන්න සූදානම් නැහැ. රැකියාවකට වඩා උන් කරන්නේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම. ඇත්ත වශයෙන්ම පොලිස් ස්ථානවල නෙවෙයි අපි මේක නවත්තන්න පළවෙනිම උත්සාහ කරේ ඉස්පිරිතාලවල. හැබැයි ඉස්පිරිතාලවල උත්සාහ කරාම ඒ එක වෘත්තීය සමිතියක් කිව්ව පැත්ත පළාතේ ගේන්නපා කියලා ඇම්බියුලන්ස්. අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී අපි තීරණය කරන්නේ අපි පොලිසියවල නවත්තමු. ඇත්ත වශයෙන්ම පොලිසියවල නවත්තන්න ගත්ත තීරණය තමයි හොඳම තීරණය. නමුත් ඔව් කාර්යාල පහසුකම් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. හැමදේම එකපාර්ත කරන්න බෑ. ගරු ඇමතුමේනේ මම කියන්න කැමති මුදල් වෙන් වෙලා තිබුණා 2020. මම පිළිගන්නවා කරදර මහ ගොඩක් තිබුණා ඔබතුමියට. ඒක කරගන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. 2021 මේ මුදල් වෙන් කරලා තියෙනවා. අපි අවමය මේ කාර්යාල 50ක් 2021 හදමු කියලා මම ඔබතුමියට යෝජනා කරනවා. රුපියල් මිලියන 600ක් වෙන් වෙලා තියෙනවා. ඒ මුදල් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. සමහර පොලිසියවල ආසාදනය සිද්ධ වෙලා තියෙනවා. ඒ ආසාදනය සිද්ධ වෙච්ච නිසා එහෙට මෙහෙට යන්න වෙලා තියෙනවා. ඒක අසාමාන්‍ය දෙයක් මේ අපි මුහුණ දෙන්නේ. මේක ටෙම්පරරි වැඩක්. නමුත් අපි පොලිසියවල වාහනේ නවත්තලා ඒ ඔවුන්ට අවශ්‍ය උපපොළවල් හදන්න දැනටම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එතුමිය ඔළුව වැනුවා මම විශ්වාස කරනවා එතුමිය බලාපොරොත්තු වෙනවා කියලා අවම වශයෙන් 50ක් අතේ නවුරුදු හදා. හැම 19 යනුව සුවසරි ගිලන්රථේම කොරෝනා ආසාදිතයන් අරන් යන්නේ නැහැ. තෝරාගත් ඇම්බියුලන්ස් වල විතරයි අරගෙන යන්නේ. ඒ ගමන් කරන EMT සේවකයන්ට සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කරපු PPE කට්ටල පමණයි භාවිතයට ගන්න. අනිත් එක තමයි ආසාදිතයන් ප්‍රවාහරණය කරන ඇම්බියුලන්ස් විසබීජ හරණය කරන්න හරියට තැන් තැන් වල ටැප් වල හොදනවා කියලා. මොන බොරුවක්ද මේ කියන්නේ? විසබීජ හරණය කරන්නේ රෝහල් වල. සියලු සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව. කතානායකතුමනි මේ ආයතනය පාලනය වෙන්නේ ජනාධිපතිතුමා විසින් පත් කරන 7 දෙනෙක්ගෙන්. ඒ නිසා සේවකයන්ට අයිතිවාසිකම් තියෙනවා. ඔවුන්ට හැකියාව තියෙනවා වෘත්තීය සමිති පිහිටුවන්න. ඒකට මේ 3 දෙනා කරන මාධ්‍ය සාකච්ඡාව නෙවෙයි. ඔවුන් සමග අති බහුතරයක් සේවකයෝ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ඉල්ලීම් අවශ්‍ය විදියට ඉෂ්ට කරලා දෙන්න සේවක අයිතිවාසිකම් රැක ගනිමින් ගරු ඇමතිතුමනි ඔබට අවශ්‍ය ඕනෑම සහයෝගය අපි දෙන්න සූදානම් කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. මවනැල්ල දෙවනගල ඓතිහාසික පුදබිම සිදුවන ඉඩම් ආක්‍රමණයන් සම්බන්ධයෙන් හිරු CIA හරහා අප රටට අනාවරණ කළේ වරක් දෙවරක් නොවේ. මේ සෑම වාර්තාකරණයකදීම දෙවනගල අවට අනවසර පදිංචිකරුවන්ගෙන් හිරු මාධ්‍ය කණ්ඩායම් වෙත නිරන්තර විරෝධය එල්ල වුණා. තවත් අනවසර ඉදිකිරීමක් පිළිබඳ සොයා බැලීමට ගිය හිරු හෙම්මතගම ප්‍රාදේශීය වාර්තාකරුට අදත් ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූයේ බලවත් විරෝධයක්. සබරගමුව පළාතට අයත් මාවනල්ල ප්‍රදේශයේ පිහිටි දෙවනගල පුදබිම පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබෙනවා. එවන් පසුබිමක් යටතේ ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම පුදබිමේ ඉඩම් පසුගිය කාලයේ පුරා ඉඩම් කොල්ලකරුවන්ගේ දැඩි ග්‍රහණයට නැතුව තිබුණා. මේ පිළිබඳව හිරු CIA දිගින් දිගටම සිදු කළ අනවරණයන් හමුවේ
මෙහි පළමු අධිරේ මිනුම් කටයුතු ආරම්භ කළ අතර ප්‍රදේශවාසීන්ට දැනුම් දුන්නේ එම කටයුතු අවසන් වන තෙක් කිසිදු ඉදිකිරීමේ කටයුත්තක් සිදු නොකරන ලෙසටයි. නමුත් එම දැනුම් දීම නොතැකූ අනවසර පදිංචිකරුවන් වරින් වර ඉදිකිරීම කටයුතු සිදු කළා. මෙහි ආසන්නතම සිදුවීම ඉල් පුර පසළොස්වක පොහොය තුනු ඊයේ දිනේදී වාර්තා වුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාවනැල්ල පොලිසිය පැමිණෙන බව දැන්වීමෙන් පසු අප ප්‍රාදේශීය වාර්තාකරු සහ විහාරාධිපති හිමියන් එම ස්ථානයට පැමිණියා. එම අවස්ථාවේදී එහි සිටි පිරිසක් විහාරාධිපති හිමියන්ට සහ හිරු හෙමාතගම වාර්තාකරු සමන් විජේබණ්ඩාර හට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. අපි පොලිසියෙන් ආපු හින්දා තමයි නෑ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතෙන්ට ඇවිල්ලා කියන්න තිබුණා මට ඇවිල්ලා මේ කැමරා කුඩු කරන්න ඒවම කරන්න අවශ්‍ය නෑනේ ගහන්න වැඩක් නෑනේ ඔයාලට දේශපාලනය කරන්න මම මෙතන දේශපාලනය කරන්න නෑ ඔයාලා දේශපාලනය කරන සමාජ අතර නොසන්තුෂ්ටතාවය ඇති වුණා අපි පදම මේක උනේ මේ ගැසට් වෙන්න දාලා තිබ්බ කබීර්ක කාලේ මම නොදන්නව නේද ඒ සායිදා අයියා කුමන බහදා පැමිණියද දෙවනගල පුදබිමට සාධාරණයේ ඉටුවන තෙක් හිරු CIA අවදි නැත නිරන්තර අවධානයේ COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව කළුතර උතුර බෙරුවල අලුත්ගම යන දුම්රිය ස්ථාන විෂබීජහරණය කිරීම අද සිදු කෙරුණා. මෑතර ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මුවාවරණ සහ ආරක්ෂිත ඇඳුම් කටල බෙදා දීමක් අද සිදු කළා. වගා ඉඩම් ගැටලුවක් මුල් කරගනිමින් ප්‍රදේශවාසීන් පිරිසක් වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයෙන් අවහිර කරමින් අද විරෝධතාවක නිරත වුණා. අනතුරුව විරෝධතාකරුවන් වන සංරක්ෂණ නිලධාරී කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර එදී ඇතිවනු සුම් තත්වයක්. එසමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමිස් සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රියේ 9:55. අයබෝවන්.